ඇත්තටම ගොඩක් සතුරු දවසක් ඒ තමයි මට මගේ ජීවිතේ ලැබිච්ච ඒ කියන්නේ මගේ බර්ත්ඩේ එකට ලැබිච්ච ලොකුම තැන්ගාද මට ලැබුණා. ඉතින් ඒක ගැන පොඩි හැඳින්වීමක් කරලා මගේ බර්ත්ඩේ gift එක මම ඔයාලට දෙන්න තමයි සූදානම් වෙන්නේ. ඇත්තටම කියනවා නම් ඉතම සතුටුයි. කතා කරගන්නත් බැ තියෙන සතුට වැඩිකමට ස්තේකට කඳුළුත් එනවා. මගේ ජීවිතේ බර්ත්ඩේ එකට ලැබිච්ච ලොකුම gift එක. අන්තරව තව මට gift ලැබිලා තියෙනවා. ඉතින් බර්ත්ඩේ එකට ලැබිච්ච ලොකුම gift එක තමයි ඒක දුන්නේ වෙන කවුරුත් නෙමෙයි. ඇත්තට මම මේ වැඩ කරන ගෙදර මගේ මැඩම් තමයි මට ඒක දුන්නේ. ඉතින් මම ඒක ගැන ඔයාලට පෙන්නන්න දැන් මොකද්ද මට ලැබිච්ච gift එක කියලා. ඇත්තටම ඉතාම සතුටුයි. මට ගොඩක් උදව් කරලා තියෙනවා. මේ gift එකට අමතරව gift එකට වඩා මට වෙන වෙන දේවල් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ මගේ යම්කිසි දෙයක් තියෙනවා නම් ලංකාවේ ඒ තියෙන සියලුම ප්‍රොපර්ටි 90% අයිතිකාරය මේ ගෙදර මම. ඒක තමයි ඇත්ත කතාව. ඒ තරම් මට උදව් කරලා තියෙනවා. නමුත් මේ මගේ බර්ත්ඩේ එකට මට ඇත්තටම ඉතා වටිනා තැනක් දුන්නා. ඒක තමයි මම මේ සතුටින් අද ඔයාලට පෙන්නන්නේ, ඔයාලට කියන්න හදන්නේ. ඒක තමයි අපි එහෙනම් මොකද්ද gift එක කියලා අරලා බලමු. මේ පැකේජ් එක දාලා තියෙනවා. බලමු මේක අරට. එන්න මේක ටයිම් කරලා. පාස්වර්ඩ් එක දාලා තියෙනවා. ඒකද දෙන්න. Oh my god. මෙන්න මට ලැබිලා තියෙන gift එක iPhone 11 එකක්. හරි? iPhone 11 black color එකක්. මේ packing පිට තියෙන්නේ iPhone 11 black. මේක තමයි මට ලැබිච්ච මගේ birthday gift එක. මේක ලංකා මුදලින් 1.30ක් විතර එනවා. ඒ කියන්නේ මේ Qatar Riyal වලින් Qatar Riyal 2600යි. ඒකෙන් ලංකා මුදලින් 1.30ක් වෙනවා මේ ෆෝන් එක. ඉතින් මේක තමයි මගේ බර්ත්ඩේ එකට මට ලැබිච්ච gift එක. එහෙනම් අපි මේක ඕපන් කරලා බලමු. ඇතුලේ මගේ බර්ත්ඩේ gift එක මම unbox කරන වෙලාව. ඔන්න එහෙනම් ඕපන් කරලා මෙන්න තියෙනවා. මෙන්න ෆෝන් එක. මෙන්න iPhone 11 එක. හරි. ඒක අමතරව මේකේ තියෙනවා charger cable එක. හරි. ඒක අමතරව මෙතන තියෙනවා මේ SIM එක ගලවන PIN එක තියෙනවා. ඊට අමතරව මේ Apple original sticker එනවා. මේක අපිට වාහනයකට හරි ෆෝන් එකකට හරි උන්දියකට අපිට ගහ ගන්න පුළුවන් මේ original sticker එක. ඔච්චර තමයි iPhone 11 එකේ තියෙන්නේ. charger cable විතරයි. හරි. එහෙනම් අපි දැන් මේක උන් කරලා බලමු. iPhone 11 එක මගේ gift එක ඕපන් කරා. ඕපන් කරලා කරව. මේක තමයි මගේ උපන්දිනයට හම්බෙච්ච වටිනාම තැනක. ඉතින් ඔන්නෝක පෙන්නනවා මම මේ පුංචි වීඩියෝ එක කරන්න හිතුවේ. ඒකට හේතුව තමයි මේක මම මේ මහා ලොකුවට මේවා වර්ණනා කරාට ඇත්තටම මට ගොඩක් උදව් කරපු කෙනෙක් තමයි මම මේ වැඩ කරන තැන මගේ බොස්. හරි. ඒ හන්ද තමයි මම මේක මේ ප්‍රකාශ කරන්න මේ වීඩියෝ එක ඉදිරිපත් කරන්න සිටුවේ. ඒ කියන්නේ මිනිස්සෙක් දෙයක් දුන්නා නම්
ඒක අපි අරගෙන නිකන් ඉන්න හොඳ නැහැ. ඒකන පොඩි වර්ණවක් කරන්න ඕනේ. මොකද මෙච්චර කාලෙ දීලා තියෙනවා. නමුත් මේ කිසිම දෙයක් ප්‍රකාශ කිරීමට මට හැකියාවක් තිබුණේ නැහැ. මොකද කිසිම කෙනෙක් කිව්වට මේක විශ්වාස කරන්නෙත් නැහැ. ආ, ඒ තරම් කරනවාද? ඔහොම වැඩ කරන තැන්වල කට්ටිය කියලා මිනිස්සුෙක් විශ්වාස කරන්නේ නැහැ. ඇත්තටම මම දැකපුවම සාමාන්‍යයෙන් ඕන කෙනෙකුට විශ්වාස කරන්න පුළුවන් මේ වගේ එකක් කවුද දෙන්නේ කියලා. එතකොට ඉතින් මම ඒ ගැන මැඩම්ට ගොඩක් ස්තුති වෙනවා. ඒ වගේම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. මේ වගේ හොඳ මිනිස්සෙක් ඇත්තටම මම නම් දැකලා නැහැ. කියන්නේ බොහෝ අඩුයි. ඒ කියන්නේ 100ට 1ක් 2ක් වගේ තමයි මිනිස්සු ඉන්නේ. ඒ නිසා මැඩම්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. මැඩම් සහ සියලුම ෆැමිලි එකේ අයට ඇත්තටම ඕන මිනිස්සුන්ට උදව් පදව කරන කෙනෙක් අපේ වැඩ කරන ස්ටාෆ් එකේ ඕන කෙනෙකුට උදව් පදව කරනවා. මම ඉතින් දැනට මෙතන සේවය කරන්නේ අවුරුදු 16ක් වෙනවා. ඉතින් මගේ ගෙවල් දොරවල් හදාගන්න, මට වාහන ගන්න, මට ඉඩකඩම් ගන්න, මගේ සියලුම දේවල් වලට මට උදව් කරේ මේ මැඩම්. ඇත්තම සාමාන්‍යයෙන් අපි වැඩ කරන විදිහට අපිට iPhone 11 එකක් කියන්නේ සාමාන්‍යයෙන් සිහිනයක්. අපි කවදාවත් ලක්ෂයක් එකක් 120ක් 130ක් දීලා iPhone 11 එකක් ගන්න නෑනේ. ඉතින් ඒ වගේ දෙයක් පාවිච්චි කරන්න ලැබීම ගැන සතුටු වෙනවා. මොකද අපි ඒතරම් ලොකු සල්ලිකාරයෝ නෙමෙයිනේ. ඒක නිසා මැඩම්ට ගොඩක් ස්තුතියි. මට ඉතින් ওই ටික තමයි කියන්න තිබ්බේ වීඩියෝ එකෙන්. මෙහෙම මොනවද කියන්න තිබ්බේ නෑ. ඇත්තටම හොඳ මිනිස්සෙක් අගය කරන්න ඕන. ඒ අගය කිරීමක් කොහෙන් තමයි මම මේ වීඩියෝ එක කරේ. ඒකයි ඉතින් මැඩම්ට ගොඩක් පිං. නරඹුවාට සියලු දෙනාටම ස්තුතියි.